ලෝවෙසෙන විෂ සහිත භයානක සතුන් ගැන ඔබ සිතනවා නම් ඔබට මතක් වෙන්නේ සර්පයන් කෘමි සතුන් සමහර උභයජීවීන් වෙනවා ඒ වුණාට ඔබ සිතලා තියෙනවාද විෂ සහිත කුරුල්ලන් ඉන්නවා කියලා ඒ විශාල වෙන කුරුල්ලන් වන උගුසු වර්ග ගිජු ලිහිණියන් නෙමෙයි මේ භයානක කුඩා කුරුළු විශේෂයක් තමයි නිව්ගිනියාවේ වැසි වනාන්තර සහ කැලෑවල දකින්න ලැබෙන පක්ෂියෙකු වන පිටෝහුයි ගණයට අයත් හුඩන්ට් පිටෝහුයි පක්ෂියා ලෝකේ වඩාත් වස සහිත පක්ෂියා ලෙස තමයි හඳුන්වන්නේ මෙම ලස්සන වර්ණවත් පක්ෂියෙකු ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 23ක් පමණ විශාල වෙනවා ඔවුන් කහකුරුලන් සමගද නෑකම් දක්වන පක්ෂීන් වර්ගයක් වෙනවා ඔවුන් ගෙන යන වස වර්ගය සාමාන්‍යයෙන් පැරණි වස වර්ගයක් පමණක් නෙමෙයි එය මීට පෙර සොයාගෙන ඇත්තේ දකුණු ඇමරිකානු සමහර පොයිසන් ඩාන්ට් ගෙම්බන්ගේ සමයේ පමණයි ඊතලතුඩ වඩාත් මාරාන්තික කිරීමට ආලේප කරන වස වර්ගයක්ද එය වෙනවා එනම් හොමෝබැක්ට්‍රෝ කොටොක්සීන් නම් ස්නායුක විෂ වෙනවා එය කුරුල්ලන්ගේ පිහාටු අතර සමී සහ පිහාටු වල තියෙනවා මෙම වස ස්පර්ශයෙන් හිරිවැටීම කිවිසුම් යාම සහ වෙනත් සුළු රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් මෙම වස වැඩි ප්‍රමාණයක් ශරීරගත වුණොත් අංශ භාගය හා මරණය වැනි බරපතල අනතුරු ආබාධද ඇති වෙන්න පුළුවන් උඩන් පිටෝහුයි යනු විද්‍යාව විසින් සොයාගත් පළමු වස සහිත පක්ෂියා තමයි නමුත් පැපුවා නිව්ගිනියාවේ සුවදේශිකයන් ඒ ගැන කලින් දැනගෙන ඉඳලා තියෙනවා ඔවුන් එම පක්ෂියා හඳුන්වන්නේ කුණුකුරුල්ලා කියලයි මෙයට හේතුව ඔවුන්ගේ ඇති අප්‍රසන්න ගන්ධය වන අතර මස්වල කටුක රසය සහ මිනිසුන් ලෙඩ කිරීමේ ඇති ප්‍රවණතාවය නිසා මෙම පක්ෂීන් අනුභව කිරීමෙන් ඔවුන් වැළකීලා ඉන්නවා බිත්තර බේරා ගැනීම සඳහාද ඔවුන් මෙම රසායනික ආරක්ෂාව භාවිතා කරනවා කෝප්ප හැඩති කූඩුවක බිත්තර දැමීමෙන් පසු ගැහණු පක්ෂීන් බිත්තර රැකීමෙන් තම පිහාටු වලින් මෙම වස බිත්තර මත ආලේප කරනවා සර්පයෙකු උවද මෙම බිත්තර අනුභවය කළහොත් වස සහිත වීම නිසා නැවත වමනය කරනවා පළමුවෙන්ම මෙම කුරුල්ලා සොයාගනු ලැබුවේ 1989 දී නිව්ගිනියාවේ පක්ෂි විද්‍යාඥයෙකු වන ජැක් ඩුම්බච මෙම පක්ෂියෙන්ගෙන් එක් අයෙකු අල්ලා ගත් අතර කුරුල්ලා හැසිරවීමෙන් පසුව ඔහු නොදැනුවත්වම ඔහුගේ තොල් ස්පර්ශ කරලා තියෙනවා එහිදී ඔහුගේ දිව සහ තොල් හිරිවැටි ඇති බව ජැක්කට දැනිලා තියෙනවා කුරුල්ලෙකුගේ පිහාටුවල බ්‍රැක්කොටොක්සීන ඇති බව අනාවරණය කර ගැනීම සඳහා රසායනික පරීක්ෂණයකටද මෙය හේතු වෙලා තියෙනවා. නමුත් මෙම වස පක්ෂයන්ට ලැබුණේ කෙසේද? මේවා ඔවුන්ගේ ශරීරයෙන් නිපදවන්නේ නැහැ. සිත් ගන්නාසුළු කරුණක් නම් මෙම කුලයට අයත් සියලුම පක්ෂීන්ට එකම වස ප්‍රමාණයක් අඩංගු වන්නේ නැහැ. සමහර අවස්ථාවල පරීක්ෂකයන් සමහර කුරුල්ලන්ට සමීපව සිටීමෙන් කිවිසුම් ගොස් රෝග ලක්ෂණ පෙන්눔 කරන අතර තවත් විටක කිසිවක් සිදු වෙන්නේ නැහැ. කුරුල්ලන් තම වස ලබා ගන්නේ බාහිර ප්‍රභවයකින් බව මෙයින් ඇඟවලා තියෙනවා. ඔවුන් එය ලබා ගන්නේ ඔවුන්ගේ ආහාර සැපයීමෙන් තමයි. විශේෂයෙන්ම ඔවුන් අනුභවය කරන කුරුමිනි විශේෂයකිනි මෙලරිට් කුරුමිනියන් වස ද්‍රව්‍යයේ ප්‍රභවය බව පේනවා පිටෝහුයි විශේෂ කිහිපයක් ඉන්නවා වඩාත් වස සහිත වන්නේ හුඩන් පිටෝහුයි තමයි මීයකුගේ සමේ මිලිග්‍රෑම් කිහිපයක් තිබීමෙන් මිනිත්තු කිහිපයකින් විනාශ වෙනවා හුඩන් පිටෝහුයි ඔවුන්ගේ වර්ණයෙන් ඔබට හඳුනා ගන්න පුළුවන් ඔවුන්ගේ පිහාටු දීප්තිමත් රතු කළු පැහැයෙන් යුක්ත වෙනවා අඩු වස සහිත පක්ෂීන් වඩා දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර සමහර විට ත්‍රිවර්ණ විලෝපිකයන්ට අනතුරු ඇඟවීමක් ලෙසයි හඳුන්වන්නේ මාව තනි කිරීම ඔබට හොඳයි යයි කියනු ඇත